අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ වැදගත් පාර්ශ්වකරුවෙක් තමයි සුකර්මාන්තය. අද අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ 10.5%කට ආසන ප්‍රමාණයක් සම්පාදනය කරනු ලබන්නේ සම්පූර්ණ කරනු ලබන්නේ කුෂ්කර්ම ශිෂ්‍යයෝ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ජනගහණය 170,000කට අධික ජනගහණය තමන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත් කරගෙන තිබෙන්නේ කුෂ්කාර්මික ශිෂ්‍යයෝ. ඊට අමතරව විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිකාවේ ප්‍රධාන කොටස බවට කුෂ්කර්මාන්ත පත් කරගෙන තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථික පැත්තෙන් බැලුවොත් ජනතාවගේ ජීවත් වීමේ පැත්තෙන් බැලුවොත් කුෂ්කර්මාන්තය අපේ රටේ වැදගත් ශිෂ්‍යයෝ. හැබැයි පෞගේ කාලේ පුරාවටම පැවති ආණ්ඩු පවතින ආණ්ඩු මේ කුෂ්කර්මාන්තය නොසලකා හරිනවා පමණක් නෙවෙයි කුෂ්කර්මාන්තේ මෙතෙක් ගොවි ජනතාව දිනාගෙන තිබුණු අයිතිවාසිකම් සහ පහසුකම් තිබුණා නම් ඒ පහසුකම් සියල්ල කප්පාදු කරමින් තමයි මේ ආණ්ඩු කටයුතු කරමින් තිබුණේ. අපි දන්නෝ කුෂ්කර්මාන්තේ ප්‍රධාන යෙදවුම තමයි හොඳ බීජ සම්පතක් ලබා ගැනීම. ඒ වෙනුවෙන් ආණ්ඩු සතු බීජ පරිශ්‍රණ ආයතන තිබුණා. රජයේ සතු බීජ ගොවිපළවල් තිබුණා. අද සිදු වී තිබෙන දේ තමයි බීජ පරිශ්‍රණ ආයතන කඩාවැටලා තිබෙනවා. බීජ ගොවිපළවල් කඩාවැටලා තිබෙනවා. ගොවි ජනතාවට මුළුමනින්ම තමන්ගේ බීජ සම්පාදනය කරගැනීම වෙනුවෙන් බීජ ලබා ගැනීම වෙනුවෙන් පෞද්ගලික සමාගම්මෙත අධික මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අර්ථාපල් නෙලන කාලෙට අර්ථාපල් ගොවිය ගොවියට පාරට එන්න සිද්ධ වෙනවා අර්ථාපල් විකුණන්න කියලා. වී නිෂ්පාදනය වෙන කාලෙට වී ගොවියට පාරට එන්න සිද්ධ වෙනවා වී ටික සාධාරණ මිලකට ගණන් කියලා උද්ඝෝෂණය කරනවා. ඒ නිසා අද අපේ රටේ ගොවි ජනතාව අස්වනු නෙලන කාලෙට දුකෙන් ඉන්න ගොවි ජනතාව බවට පත් වෙලා තිබෙනවා. එහි ප්‍රධානම එක තමයි වර්තමාන ආණ්ඩු කුෂ්කර්මාන්තය කෙරෙහි අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය. එහි වැදගත් ලෙස ගත්තොත් අපි දන්නවා මේ වන විට පහුගිය අයවැය ලේකණේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම සඳහා තීරණයක් මේ පවතින ආණ්ඩුව ගත්. මේ පොහොර සහනාධාරයේ මහින්ද රාජපක්ෂ මහත්මගේ හිත උණු වෙලා හරි පැවති පාලකයන්ගේ හිත රිදිලා හරි ලබා දීපු සහනයක් නෙවෙයි. මීට පෙරත් පොහොර සහනාධාරය කප්පාදු කරා. ඒ පොහොර සහනාධාරය කප්පාදු කරන වෙලාවේදී අපේ පක්ෂයට අනුබද්ධ समस्त लंका गोविजन सम्मेलन रटपुरा दिस्त्रिक दुलाहक गोवि उपवास पटांग इतनी नतर नोवि कोलंब दुम्रियपोल इदिरिपिट मारांतिक उपवास आरंभ कर मे पोहर सानाधार यली लबा दे युतु कील इंसा दिदास पहे मेतिवरने प्रदानम सटम पाट बट पत्ति तिबुनि कप्पादु करन लद पोहर सानाधार यली लबा दे युतु कील तमय प्रदान साधक बट पत्ति लाति ए अनुव तमय राजपक्ष महत्तगे आंडुक सिद्धउनि गोवि जनता अरगल गोवि जनता उद्घोषण ये हेतु कुटगिन यली पोर सानाधार लबादिन राजपक्ष पालन सिद्धुन ये अनुतम वी गोवितन सदा पोहर मिटिया कृपया तुंस पन गाने लबादिन लभ्य नमु राजपक्ष आंडी पहुगिय अवसन वृद्धि ओ ने पोहर सानाधार कप्पा दुकर रुपया तुंस पनार्थी पुन पोहर सानाधार रुपया लेखस्य पनहाक्यन अतिरिक रक्षण गास्तव कय करला පොහොර මිටියක් රුපියල් 500 දක්වා වැඩි කරා. අපි දැන් පොහොර රක්ෂණය කරන්න කොහොමද කියලා. දැන් එයි අවසන්න දීරේ තමයි වර්තමාන පාලනය. දැන් යලි ඒතිපුරු පොහොර සානාධාරය කප්පාදු කිරීමේ තැනකට ඇවිල්ලා තිබෙනවා. 20000 කිලෝග්‍රෑම් 50ක මිටියකට රුපියල් 500ක මිලකුත් අනිකුත් භෝග සඳහා පොහොර මිටියකට රුපියල් 1200ක මිලකුත් තමයි පැවතුනේ. දැන් වර්තමාන ආණ්ඩුව මොකද කරන්නේ? ගොවි ජනතාවට එතෙක් ලබා දෙන පොහොර සානාධාර ක්‍රම දෙකකට කප්පාදු කරා වී ගොවීන්ගේ. ලබා දෙන භූමි ප්‍රමාණය ඉස්සර අක්කර 5 දක්වා තිබුණා ඒක අක්කර 2මාර දක්වා අඩු කරා පොර සානාධාරය වෙනුවට අවුරුද්දකට අක්කර 2මාරක ගොවියෙකුට රුපියල් 25000ක දීමනාවක් දෙනවා කියලා තීරණය කළා. ඒ අනුව ගත්තොත් කන්නකට ලැබෙන රුපියල් 12500යි අක්කරයකට රුපියල් 5000යි. අනිකුත් භෝගව ගමන් සඳහා වෙළඳ පොලේ පොර මිලදී ගත යුතුයි කියලා අයවැය ලේකම්දී ආණ්ඩුව කිව්වා. මේ රුපියල් 3200ට පමණ මිලකට අනිකුත් වගාවන් ලබා ගත යුතුයි කියලා තමයි අයවැය ලේකම්දී ආණ්ඩු දීපු ප්‍රතිපත්ති මේ තීරණය. ඒට එරෙහිව ගොවිජනතාව පාරට බැස්ස. ඒ හේතු කොටගෙන ආණ්ඩුට සිද්ධ වී තිබෙනවා අක්කර 2මාරේ සීමාව ආණ්ඩු අක්කර 5 දක්වා වැඩි කරලා තිබෙනවා මේ ගොවිජනතාවගේ අරගලවල ප්‍රතිඵල හේතු කොටගෙන. විලඳ පොලේ තිබුණු 3200 පොහොර අයවැලකන පාර්ලිමේන්තු ඉදිරිපත් කරනකොට මේගොල්ලෝ මේවා අතවිස්සුවා. අතවිස්සලා සම්මත කළා. සම්මත කරලා හදිසියේදී මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සාකච්ඡාවකදී විලඳ පොලේ පොහොර මිල රුපියල් 2500 දක්වා අඩු කරා කියලා තීරණ කරන් තිබෙනවා. හැබැයි මෙතරම් තිබෙන පොහොර සානාධාරය කප්පාදු. වෙළඳ පොලේ අනිකුත් භෝග වගාවන් සඳහා රුපියල් 1200ට ගත යුතු තිබුණු පොහොර මිටියක් අද 2500 දක්වා දෙගුණයකට වඩා අධික මිලකින් වැඩි කරලා තිබෙනවා. වීගොවින්ට දැන් පොහොර වෙළඳ පොලෙන් ගන්න පුළුවන් 2500 ගා. සාමාන්‍යයෙන් අක්කරයකට අවශ්‍ය වෙනවා පොහොර මිටි 5. ඉස්සර ගොවියෙකුට අක්කරයකට පොහොර මිටි 5 සඳහා 500 වක් 5ක් ගියේ 2500. අද අක්කරයකට පොහොර මිටි 5 සඳහා 2500 වක් 5ක් යනවා.
ඒ කියන්නේ 12500. මේ 12500 න් ආණ්ඩුව 5000ක සානාධාරයක් දෙනවා. ඒ කියන්නේ 7500ක් වේ වෙනවා. يعني සෑම වගා කරන බිම් අක්කරයකින්ම රුපියල් 5000ක සානාධාර කප්පාදුවක් මේ ආණ්ඩුව කරලා තිබෙනවා. මොකද්ද මේ සානාධාර කියන්නේ? මේ සානාධාර කියන්නේ සමෘද්ධි සානාධාර වර්ගයකක් නෙවෙයි. ද ආබාධිත කෙනෙකුට ගෙවන අසානාධාර වර්ගයකක් නෙවෙයි. මේක ඇවිල්ලා නිෂ්පාදන සානාධාරය. ලෝකේ සෑම රටකම ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්, ඒ රටේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්, ඒ නිෂ්පාදනයේ යෙදෙන ගොවීන් වේවා කර්මාන්ත කරුවන් වේවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සානාධාර ලබා දෙනවා. මම දැක්කා ආණ්ඩුවේ මහතුරු තෙපර බානවා මෙහෙම සානාධාර දෙන රටක් ලෝකේ නෑ කියලා. පට්ටපල්බු. ඇමරිකන් එක්සත් ජනපදයේ මේගොල්ලගේ හාම්පුතුන්ගේ රට කුසකර්මාන්තයේ වෙනුවෙන් සහනාධාර ලබා දෙනවා ඩොලර් බිලියන 29ක් සහනාධාර ලබා දෙනවා. ජපානයේ කුසකර්මාන්තයේ වෙනුවෙන් ඩොලර් බිලියන 44 සහනාධාරයක් ලබා දෙනවා වාර්ෂික ජපන් ගොවීන් වෙනුවෙන්. ඉන්දියාවේ ගොවීන් සඳහා ඉතාමත් අඩු මිලට ඉන්දියාවෙම දිනු කරලාද බීජ ලබා දෙනවා. ඉන්දියාවේ ගොවීන් සඳහා බල ශක්තිය විදුලි බලය වෙන බල ශක්තිය ප්‍රයෝග කර ගන්න උනන බල ශක්තිය නොමිල ලබා දෙනවා. සෑම රාජ්‍යයක්ම ඒ රටේ කුසකර්මාන්තේ පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල සහනාධාරයක් ලබා දෙනවා. අරුම් පුදුම දෙයක් නෙවෙයි. මොකද එහෙම සහනාධාරයක් ලබා දුන්නොත් විතරයි ඒ නිෂ්පාදන උඩට ගේන්න පුළුවන්කම තිබෙන්නේ. කුසකර්මාන්ත කියන්නේ මොකද්ද නිෂ්පාදන? කුසකර්මාන්ත කියලා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය. එනිසා මේ ආහාර නිෂ්පාදන වෙනුවෙන් සහනාධාරයක් ලබා දිය යුතු නැත්ද? ඒක පැහැදිලිව නිෂ්පාදන සහනාධාරයක්. ඒකට පොහොර යෙදවීම හරහා අනිකුත් ඒවා යෙදවීම හරහා නිෂ්පාදන ඉහළේ යනවා. නිෂ්පාදන ඉහළට යනකොට මොකද වෙන්නේ? ඒක නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙන සාමාන්‍ය පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට එළවලු හාල් වෙන්දේ පරිභෝජනය කරන්න පුළුවන්. එනිසා ඍජුව කුසකර්මාන්තයට සානාධාරය දුන්නට ඒක මුළු රට පුරා පැතිරෙනවා. නිෂ්පාදන සානාධාර කියන්නේ ඒවලු. සමෘද්ධි සානාධාරය ගත්තොත් ගත්තු ගෙදරට විතරයි. ආබාධිත කෙනෙකුට දෙන සානාධාරය ගත්තොත් ඒ ආබාධිත කෙනාට දෙන එක විතරයි. හැබැයි නිෂ්පාදන සානාධාර කියලා කියන්නේ ඒ ඍජුව ඒ නිෂ්පාදනයට ලබා දෙන එක පැතිරෙනවා මුළු රටටම. එඳම මේ පොහොර සානාධාරයේ ගොවි ජනතාවගේ ප්‍රමන ප්‍රශ්නයක් නෙවෙයි. පොහොර සානාධාරයේ කප්පාදුව රටේ ජනතාවගේ ප්‍රශ්නය. එනිසා මේ ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ නිෂ්පාදනයන් සඳහා දෙන ලද සානාධාර කප්පාදුව නතර කරන්න.